දැන් ජනතාව අතිශය කනගාටුදායක සෝචනීය තත්ත්වයකට වැටි සිටියා. පුදුම දරිද්‍රතාවයකට ලක් වුණා. බදුපිට බදු ගහන බදු සුනාමිය නම් අතර වෙලා නැහැ. දැන් කුලීනිවසටත් බදු ගහන අලුත් බදු සූත්‍රයක් නිර්මාණය කරන්නට හදනවා. එතකොට කියන්නේ මොකක්ද? මේක අපිට කරන්නයි කියලා IMF එක කියලා දිනවා. ඒකින්ද කරන්න ඕනේ කියලා. ඉඩම් බදු ගැන කතා කරනවා. මේක කිසිසේත් බයක් ඇති වෙන්න ඕනේ. මොකද 98%කට විතර මේක බලපාන්නේ නැහැ. මේක බලපාන්නේ යම් විදියකින් වාණිජීකරණයකට ගන්න ගෙවල් වලට යම් බද්දක් එකතු කිරීම විතරයි. යම් විදියක මේ 1%-2% රටේ ජනතාව අවශ්‍ය බදු ප්‍රමාණය ගෙවෙන්නේ නැති වෙන ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඉතින් ගෙවන එකට තව බදු එකතු කරන්න බෑ. සීමාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් සුකෝබෝගී ගෙවල් අයිතිකරුවන්ට මේක කුලී පදනමින් දෙන අයට ඒකින් ලැබෙන ආදායම මේ ලැබෙන දෙයක්. මොකද 0.2% ආදායමක් තමයි හොයන්නේ. නමුත් ඒක යම් විදියකින් පෙන්ලා තිබෙනවා. ඒක යම් විදියකින් අහිමි වෙලා කියලා තියෙන කොටස ලබා ගැනීමයි. ඉතින් කරුණාකරලා බොරුවට බිල්ලු මවන එකක් යම්ම ඇති කරන්න හැදුවට මේකෙන් ඒක හාන්සිලා තියන්න පුළුවන්. මොකද ඒක වෙන්නේ නැහැ. ඇත්ත පදනම අර ගෙවන්නෙම නැති කට්ටිය මේකට ගේන්න පුළුවන් ප්‍රමාණයකට ඇති කිරීමයි. ඉතින් මේක වැඩිම බලපන්නේ ලක්ෂයකට ලක්ෂ එකමකට මිසක් සමස්ත රටේ කිසිසේත්ම බලපන්නේ නැහැ කියන එක තමයි තියෙන්නේ. මේ අතර IMF ණය සම්බන්ධයෙන් වූ දෙවන සමාලෝචනයෙන් පසු හඳුන්වා දුන් දේපල බද්ද ඉවත් කර නව බද්දක් ගෙනීමට ඉදිරිපත් වැත් යෝජනාව සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යානය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසන්නේ. රජය අපේක්ෂා කරා 2025 සිට වසර 4ක කාලය තුළ රුපියල් බිලියන 2000කට ආසන්න ප්‍රමාණයක් මේ දේපල මත පැන වූ බද්ද තුලින්. නමුත් මේ බදු ක්‍රමය දැන් රට තුළ ක්‍රියාත්මක කරන්නට බැහැ කියලා යම් ආකාරයකට රජයේ පැත්තෙන් අදහස් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ නිසා ඒ වෙනුවට අර අහිමි වන ආදායම ළඟා කර ගැනීම සඳහා වෙනස් බදු ක්‍රම කිහිපයක් IMF එක විසින් නිර්දේශ කළා තියෙනවා. මේ අතර වැදගත් එකක් තමයි කුලී ආදායම් මත බදු. ඇත්තටම මේ කුලී ආදායම් මත බදු එහෙම ඒ ආකාරයට ක්‍රියාත්මක කරන්න බැහැ. අපේ රටේ හෝ වෙන රටක එහෙම ක්‍රියාත්මක කරන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් යම් කිසි වටිනාකමක් සහිත නිවාස හඳුනගෙන එතනින් එහාට වටිනාකම වැඩි පවත්නා නිවාසවල කුලී ආදායම පදනම් කරගෙන යම් ආකාරයකට බදු ප්‍රමාණයක් රට තුළ ක්‍රියාත්මක කරන්නට පුළුවන්කම තියෙනවා. IMF එක සඳහන් කළා තියෙනවා මෙන්න මේ කාලවලදී මේවා යම් ආකාරයකට ඉවර කරන්නට ඕන කියලා. නමුත් ලංකාව තුළ මේවා සිදු කිරීම සඳහා සැලකිය යුතු කාලයක් ගත වෙන්නට පුළුවන්. ඒ වගේම සෑම නිවසකටම මේක අදාළ වීමක් සිදු වෙනවා කියන කාරණය සමහර වෙලාවට ජනතාවගේ පැත්තෙන් විමසන දෙයක්. එවැනි දෙයක් මේ තුළ සිදු වෙන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් දරිද්‍රතාවයෙන් පෙළෙන අඩු ආදායම් ලාභී පවුල් ජීවත් වෙන නිවාසවලට මේක කිසිදු ආකාරයකට අදාළ වෙන්නේ නැහැ. කොහොම වුණත් මේ පිළිබඳව අවසාන නිගමනවලට මේ වෙනකොටත් ඇවිත් නැහැ. රජයේ පැත්තෙන් මේ පිළිබඳව පුළුල් විමර්ශන මේ දවස්වල සිදු කරමින් ඉන්නවා කියන කාරණය තමයි අපිට දැනගන්නට තියෙන්නේ.